ඉෂාන් අයබෝන් සුබ දැසනක් අයබෝන් තිලින මේ දවස්වල මේ කඩේට ගියා මම මේ බඩු ටිකක් ගන්න කියලා හාල් තිබ්බද හාල් මේ තිබුණා සමහර කාල් වර්ග ගන්න ඇත්තෙම නැහැ හැබැයි ටිකක් මිල ගණන් වැඩිනේ තියෙනවයිත් ගන්න වැඩි වැඩි ඉතින් ඇමතිතුමාගෙන් අහන්න එපැයි ඇමතිතුමාගෙන් ඇහුවා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඔව් එතුමනේ ඉන්නේ වෙළඳැමැත්තුමා මිල ගණන් වැඩි නිසා මොකද්ද මේ වුනේ කියලා ඇහුවා ඇමතිතුමාගෙන් මේ බලන්න බොහෝ ප්‍රදේශවල අපි පරීක්ෂා කරලා බලපුවාම වෙළඳපළේ සහල් මිලදී ගැනීමට නැහැ සහල් හිඟයක් තියෙනවා මේ හිඟේ මොකද කෘතිමය මෞපිකක් කියලා එක පැත්තකින් චෝදනාවක් තියෙනවා ඔව් අපි ඒක සඳහා අපිට කරන්න පුළුවන් මේ රජයේවත් රාජ්‍යයයේ සත්‍යස මගිය සම්පාර විරපාරේ ප්‍රාදේශික මගිය මෙදාරිවා प्रश्न හෙට උයන්න පුළුවන් ඉන්දියාවෙන් හරි හාල් ගේනවා. එහෙම උයන්න බෑ කියලා වාර්තා වෙලත් නෑ කියලා කියනවා. කොහේ හරි උයන්න බෑ නම් බැලි වෙලා තියෙනවා නම් අපිට කතා කරන්න කියලාත් කියන්න ඕනේ නේද? දැන් ඉන්දියාවෙන් හරි හාල් ගේන්නනේ කතා කරලා තියෙන්නේ. ඔව්. හැබැයි දැන් මේ ඉන්දියාවෙන් හරි හාල් ගේන එක එහෙම නැත්තම් ආනයනය කිරීමද උත්තරේ. දැන් අපි ඒ ගැනත් හොයන්න එපැයි. අනිවාර්යයෙන්ම මොකද දැන් අපි දන්නවා මේ අපේ රටේ එක එක වතාවන් වලදී මේ පහුගිය ජනවාරි වල වගේදිත් හාල් හිඟයක් මතු වුණා. ඊට එහාට ගියාපුවාම වරින් වර හාල් හිඟ එක එක අවස්ථාවන් වලදී මතු වෙනවා. එහෙම 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 හාල් හිඟයන් මතු වෙන ඇතැම් අවස්ථාවලදී අර දෙන සරල උත්තරය තමයි ඔව් ඉන්දියාවෙන් නැත්තම් වෙන කොහෙන් හරි රටකින් හාල් අරන් එනවා. කාලෙකදී මේ හඳෙන් හරි හාල් ගේනවා කියලාත් කිව්වනේ නේ. දැන් එහෙම කොහෙන් හරි හාල් ගේනවා. හැබැයි ඇත්තටම මේ හාල් ගේන්නේ අපිට හාල් නැති නිසාද? අපේ රටේ හාල් හිඟද වී හිඟද? අපි මේ ගැනත් ඇත්ත හොයන්න ඕනි. ඒ නිසා අපි පාර්ශව ගණනාවකට කතා කළා මේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ වෙනුවෙන් නාමල් කරුණාරත්න. අපේ රටේ හාල් විදියක් එන්න කිසිසේත්ම විදියක් නැහැ. 2005 ලංකාවේ හාල් දී මෙට්‍රික් ටොන් ලක්ෂ 50 පෙන්නවා. ඊට පස්සේ 2020 මේ අවුරුද්දේ හාල් මෙට්‍රික් ටොන් 50 ලක්ෂ 37000ක අත්වෙන්නක් අපේ රටේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගිය අවුරුද්දෙත් අපිට ඉතුරු වුණා මේ අවුරුද්දට දී මෙට්‍රික් ටොන් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක්. ඒකත් එක්ක මේ මෙට්‍රික් ටොන් ලක්ෂ 60කට වැඩි ප්‍රමාණයක් මේ අවුරුද්දට එකතු වුණා. ඒකට අපට අවශ්‍ය වෙන්නේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 36යි අවුරුද්දකම. මාත්‍රිකට අපට අවශ්‍ය වෙන්නේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 3යි. එතකොට විතර දී වලට ඊට පස්සේ බියර් වලටත් හොරෙන් දී ගන්නවා. කුකුල් කෑම් වලටත් යම් ප්‍රමාණයක් පොගේ ඔසල ගත්තා. මේ ඔක්කොම අතරට ඊට පස්සේ දී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක් ඊට අතරට ඊට පස්සේ ඒත් ඉතුරු වෙනවා දී මෙට්‍රික් ටොන් ලක්ෂ 45ක්. ඒවන අපට අවශ්‍ය වෙන්නේ 36යි. ලබන අවුරුද්දටත් ඉතුරු වෙනවා දී මෙට්‍රික් ටොන් ලක්ෂ 9කට වැඩි ප්‍රමාණයක්. එමනම් මේක අමාත්‍යාංශයේ ලේකම්වදී ප්‍රකාශ කළා මාර්තු මාසෙ නිකන් ගතේ කන්ද වී තියෙනවා කියලා. එතකොට එයා කියන එකයි මම කියන එකයි සමානයි. එතකොට මම කියනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක් ලබන ඔද්දට ඉතුරු වෙනවා කියලා. ආණ්ඩුවේ අමාත්‍යාංශයෙන් කියනවා මාර්තු මාසෙ නිකන් ගතේ වී තියෙනවා කියලා. එහෙමනම් මේක සමානයි. මාසිකට මෙට්‍රික් ටොන් ලක්ෂ 3යි යන්නේ. එතකොට මෙන්න මේකත් එක්ක ලංකාවේ මේ අවුරුදු 2005න් පස්සේ වැඩිම වියක් වෙන නිෂ්පාදනය කරපු මේ රටේ කොහොමද හාල් විදියක් එන්නේ? දැන් මාර වැඩක්නේ. එච්චර වී තියෙනව මේ රටේ කියලා තමයි කියන්නේ දැන්. එහෙමනම් කොහොමද හාල් හිඟයක් එන්නේ? බලන්නකෝ ඒ ගැන තවදුරටත් නාමල් කනුවරත්න මෙලෙස පැහැදිලි කරනවා. අපි පහදුරම චෝදනා කරනවා මේ හාල් හිඟයක් කෘතිමව නිර්මාණය කරලා තියෙන්නේ. මේ කෘතිම නිර්මාණකරණක ඇතුළේ අන්න කොරෝනාවක් තියෙන පත්වේ තුල පාරිභෝගිකයන් බය වෙනවා. ඊට පස්සේ පාරිභෝගිකයන් කල්පනා කරනවා හාල් හිඟයක් තියෙනවා. ඒ හින්දා වැඩි මිලට අපි හාල් ගන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? කීරි සම්බහල් කියලා එකක් විකුණන්න ඕනේ රුපියල් 100ට. හැබැයි කොළඹ 140යි. ඊට පස්සේ සම්බහල් කියලා එක විකුණන්න ඕනේ රුපියල් 98ට. හැබැයි රුපියල් 110 වගේ මිලකට දැන් ගන්න සිද්ධලා තියෙනවා. නාඩු විකුණන්න ඕනේ රුපියල් 96ට. හැබැයි ඒකත් අර වගේ වැඩි ගණන් වලට දැන් ගන්න සිද්ධදක් තියෙනවා. 93ට කැකුළු විකුණන්න ඕනේ. හැබැයි ඒවත් වැඩි ගණන් ට දණ්ඩ සිද්ධ වෙනක් තිබෙනවා. එතකොට හාල් හිගයක් තියෙනවා. හිගය ඇතුලේ නිලවැඩි කරලා තියෙනවා. ඒ නිලවැඩි කරම් කියලා එක ඇතුලේ පාරිභෝගිකයන් මංකොල්ල කැමතිමත් වෙනවා. ඔන්න දැන් ඇමතිතුමා හරි එහෙම නැත්තම් මේ තවදුරටත් ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් රටේ හාල් ගණන් ගිහින් නැහැ කියලා. නැහැ හාල් ගණන් ගිහින්.
අර නියමිත පාලන මිලක් සඳහන් කරලා තියෙනවනේ. ඔව්. ඒ පාලන මිලට තිබ්බද තිරින හාල් ගන්න? දැන් මම ගිය වෙලේ ගන්න මට තිබුණේ නැහැ. බොහෝ ප්‍රදේශවල අපි හොයලා බැලුවම උත්තරේ ඕකනේ. දැන් මම අනුරාධපුරේ කතා කරා, ඊට පස්සේ තිස්සමහරම් ප්‍රදේශයක කතා කරා, නුවරට කතා කරා. දැන් අපේ සම්බන්ධතා තියෙනවනේ. මේ ප්‍රදේශවල තියෙන තත්ත්වය පිළිබඳ හොයා බැලුවා. හැබැයි මේ කියන ගණන් වලට කොහෙවත් හාල් ගන්න නැහැ. මේක කෘතිමව මවාපාපු හිඟයක් කියන කාරණාව තමයි මේ හැම කෙනෙක්ම කියන්නේ. ඔය ඔය ඊළඟ කාරණාවනේ. මේ කෘතිමව මවාපාපු හිඟය. දැන් දෙකක්නේ. ඔව්. ඇත්තට හිඟයි. නැත්තම් ඇත්තට හිඟ නැහැ හිඟයක් හදනවා. දැන් මේකත් හැමතිස්සෙම කියනවනේ. හරි කොහොමද මේ හිඟය හදන්නේ? දැන් බැලුම් ගල අපි උත්සාහ කරන්නේ මේ කියන ඒවා කියන්න නෙමෙයිනේ. ඔව්. ඒ එහෙම වෙන්නේ කොහොමද කියලා හොයන්නනේ. හොයන්න ඕන. හොයලා ඒවා මේ පේන්නේ නැති අයට හෝ පෙනිලා දකින්න නැති අයට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නලා දෙන්නනේ. මෙන්න කියලා හඳුන්වා දෙන්නනේ. දැන් ඒ නිසා මේ හිඟය හැදුනේ කොහොමද කියලාත් අපි හෙව්වා. ඔව්. අපි ඒ සඳහාත් පාර්ශ්ව ගණනාවකට කතා කළා. එතකොට සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමේ සම සභාපතිවරයා රොෂාන් සිල්වාත් අපිට උත්තර දුන්නා. දැන් දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වී නැති ප්‍රශ්නේ තමයි මේකට තියෙන ප්‍රශ්නේ. වෙළඳපොලේ ඒ තියෙන පාලන මිලට රුපියල් 50ට වී නැහැ. මේකට එකම හේතුව තමයි පොළොන්නරුවේ ඉන්න සියලුම දෙනා නෙමෙයි, නමුත් මහා පරිමාණ එක්කෙනෙක් දෙන්නේ අනිත් අයට වී ගන්න බැරි වෙන්න වී මිල උස්සලා වී ගන්නවා. එතකොට කුඩා මධ්‍ය පරිමාණ කියන ඒවා රැඳෙන්නේ නැහැ. එතකොට ඒවා නැති වෙලා යනවා. මොකද ඒගොල්ලෝ ගාව කලින් ගත්ත වී තොග තියෙනවනේ. ඒ තොග වලට මේක පොඩි ප්‍රමාණයක් වෙළඳපොලේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් වෙළඳපොලේ කාටවත් ගන්න බැරි වෙන්න මේ තොගේ අරන් ගෙන් දාගත්තාම ඉතින් ඒව ප්‍රශ්නයක් තියෙනවා. දැනුත් මට කීප දෙනෙක් කතා කරලා ගෝ මේකට විසඳුමක් හොයන්න කියලා. අපි මේකට විසඳුමක් විදියට දැන් සති දෙකකට කලින් මහා පරිමාණ අයත් එක්ක සාකච්ඡාවකුත් අත්තරම් පැවැත්තුවා. ඒකදී අපිත් එක්ක එකගතාවයතාව බදල අපි වී මිල පාලනයකින් කරමු කියලා. ඊට පස්සේ අවසාන තීන්දුවකට ආවා පහල් මිල පාලනයම. එතකොට වී මිල පාලනය වෙයි කියලා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා මට පේන විදිහට දිල්ෂාන්. එකක් තමයි වී මිල දී ගැනීමේදී පාලන මිලක් දාලා තියෙනවා. උපරිම මිල දී ගැනීමේ මිලක් රුපියල් 50ක් කියලා. ඒ වගේම අවම මිල දී ගැනීමේ මිල. ඔව්. එතකොට අනික් පැත්තෙන් සහල් වලට පාලන මිලක් දාලා තියෙනවා. එතකොට මේ දෙක අතර තමයි මේ නිෂ්පාදන වියදම කියන එක තියෙන්නේ. එතකොට නිෂ්පාදන වියදම කියන එක සම්බන්ධයෙන් විශාල ගැටලුවකුත් තියෙන එක පැත්තකින්. ඒක හොයන්නත් ඕනේ රජයක් විදිහට. රජයේ ඒක හොයන්න ඕනේ. ඒක හොයන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අනික් පැත්තෙන් මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට අර අපේ රටේ අර කැලේට තියෙන ගස් ටික වෙන පැත්තක සත්තු වෙන පැත්තක වගේ මේකෙත් එහෙමම තමයි. මේ ප්‍රශ්නේදී ගොවීන්ට දෙන්නේ වතුර දෙන්නේ එක පිරිසක්, ඒ වගේම ඇට ටික නැත්නම් බීජ ටික දෙන්නේ වෙන පිරිසක්. මේවා එකට ඒකාබද්ධ වෙලා නැහැ. ඒ නිසා දැන් අස්වනු නෙලා ගැනීමේදී විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ සාමූහිකව මේ වැඩ බෙදලා යනවා තැන් තැන් වලට. හැබැයි මේ සාමූහයට වග කියන කෙනෙක් නැහැ. වගකීමක් තැන් තැන් වලට විතන් වීම නිසා හැමෝම අර මේ ආඩි හත් දෙනාගේ දැහැලිය වගේනේ. හැමෝම හිතන් ඉන්නවා අනිත් කෙනා දැම්මා තමයි හාල්මිට කියලා. හැබැයි කවුරුත් හාල්මිට දාලා නැහැ. දාලා නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මේ තරම් උද්ගත වෙලා තියෙන්නේ. මෙච්චර කල් කිසිම ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් හරි හැටි හොයා බැලීමක් කළා නැහැ. මේ වර්තමානයේත් ඒක එලෙසමයි වෙන්නේ. දැන් ඉස්සරහටවත් ඒක වෙනස් කරන්න කියන බලපෑම තමයි අපි මේ කරන්න උත්සාහ කරන්නේ. දැන් මෙච්චර කල් දැක්කේ නැත්තම් මෙන්න අපි පෙන්නනවා. අද වැඩසටහන සම්පූර්ණයෙන් අහගෙන ඉන්න අපි මේ කියන්නේ පාරිභෝගිකයන්ට, ගොවීන්ට, ව්‍යාපාරිකයන්ට සහ වගකෙවියුතු නිලධාරීන්ට සහ මේ ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න දේශපාලනඥයන්ට මේ හැමදෙනාටම අපි කියන්නේ වැඩසටහන අහගෙන ඉන්න ඔබ මෙච්චර කල් දැක්කේ නැති හෝ දැකලා දැක්කේ නැහැ වගේ හිටපු බොහෝ දේවල් අපි පෙන්වන්නම්. ප්‍රශ්න දිගෑරලා පෙන්වන්නම්. මේ ප්‍රශ්න වලට අපි දැන්වත් උත්තර හොයන්න පටන් ගමු කියන යෝජනාව තමයි මේ කරන්න හදන්නේ. දැන් තිලිනාර මේ අපි මෝල් හිමියන්ට කතා කරපු වෙලාවේ ඔවුන් කිව්වනේ දැන් අර නියම කරලා තියෙන පාලන මිලටත් වැඩියෙන් සමහර ලාවට මිල දී ගැනීම සිදු වෙනවා මේ වෙලාවේ කියලානේ. 50 තමයි නියම කරලා තියෙන මිල. හැබැයි 53ට 54ට සමහරට 58ට සමහර පැතිවල යනවා කියලා අපි කරපු මේ ක්ෂේත්‍ර ගවේෂණයේ පෙනුනනේ. දැන් ඉතින් හොඳයිනේ මේක ගොවියාගේ අතරදන් යන්නේ, ගොවියානේ රජ වෙන්නේ. ඉතින් ඒක හරි හොඳයිනේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේ ප්‍රතිලාභය ලැබෙන්නේ ගොවියටද? ගොවියාගේ අතරද මේ 50ටත් වැඩි මිල ලැබෙන්නේ? ඒකනත් අපි හෙව්වා. හෙව්වා. එතකොට අපිට කතා කරපු ගොවීන් තමයි මේ. ගොයන් කප්පු දවස්වල ගත්තේ කීයද? ගත්තේ 35 40 ගත්තේ, අමු පිටන ගත්තේ. අමු පිට 35 40ට ගත්තා. ඒ ගත්තේ තුළු පරිමාණ මෝල් හිමි කරුවද මහා පරිමාණ මෝල් හිමි කරුවද? මහා පරිමාණ මෝල් හිමි කරුවන්ට ගිහින් දුන්නා වෙළෙන්දු. වෙළෙන්දු කියන්නේ නගරේ ඉන්න කරවුකාරයෝ. ඔව් 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 අතරමිට ගත්තේ. මොකද වැස්ස මේ මේක ගොඩක් විශේෂයක් ආවනේ මේ වැස්සින්දා.
ප්‍රතිකර්ම කරන්න ඕනේ. එහෙම නැතුව නෑ කියනකොට කොහෙන්වත් රටින් ගේන්න බලන් ඉන්නවනම් එහෙම
පාලකයෝ ඕනේ නැහැ. හේතු හොයන්න ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. කල යුතු අලුත් යෝජනා අරගෙන ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. ඔබට පුළුවන් ඔබ ගොවියෙක් නම්, ඔබ ව්‍යාපාරිකයෙක් නම්, ඔබ මෝල් හිමියෙක් නම්, ඔබ මේ මොන තරාතිරමේ කෙනෙක් වුණත් ඔබේ යෝජනා අපිට වටිනවා, රටට වටිනවා. ඒ නිසා කතා කරන්න අපිට 011-2-55-33-63 මෙතෙන් සිට ඔබට විරුතයි. ජනතා සේවයට dedicated to serve the people. අපිට බත සරිකරන ගොවියා ගැන අපි අද කතා කරන්නේ. ගොවි ප්‍රශ්න, හැබැයි ගොවි ප්‍රශ්නය ගොවියන්ට විතරක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඒකේ අනිත් පැත්ත පාරිභෝගිකයන්ටත් ප්‍රශ්නයක්. එනිසා මේ ඔබ අපි හැමෝම පීඩා විඳින ප්‍රශ්නයක් ගැන මේ අපි කතා කරන්නේ. සහල් අපේ මේ ප්‍රධාන ආහාරය බත් උපදවන්නේ සහල්. ඒහා බැඳුණු ප්‍රශ්නයක් ගැන අපි මේ කතා කරන්නේ. ඉන්නවා අපිත් එක්ක කතා කරන දුරකතනෙන් කෙනෙක්. අපිත් එක්ක ඉන්නවා අනුර මහත්මයා මඩාටුගමින්. අයබවන්. අයබවන් මහත්තයා. ඔව් කියන්න ඔබතුමාගේ අදහස. මහත්තයා දැන් ඔබතුමාලගේ වැඩසටහන මම අහගෙන හිටියා මෙච්චර වෙලා. ඒ කියන්නේ අස්වලු නෑ ඔය දැන් නාමල් කරුණාරත්න මහත්තයා එක කතාවක් කිව්වා. තව එක එක අමාත්‍යංශවල ලේකම්තුමාලා එක කතාවක් කිව්වා. ඒ උනාට මහත්තයා ගොයන් ඒ කියන්නේ අස්වලු නෙලන වෙලාවට අපේ ප්‍රදේශේ නම් තරංගයක් තියෙන්නේ. තරංගයක් තියෙන්නේ කියන්නේ දැන් මහා පරිමාණ වීමෝල් හිමියන් ඒ වෙලාවේ මං හිතන්නේ අමු වී මේ වතුර බහින වී වැස්සට අහුවුණ වී ගත්තේ 44-45 වගේ මිලකට. ඒත් එක්කම දැන් සුළු පරිමාණ වී හිමියන් ඒ කියන්නේ මෝල් හිමියන්ගේ පොඩි ලොරි ඒ කියන්නේ පොඩි මිටි 100ක් වගේ පටවන්න පුළුවන් ලොරි ගිහිල්ලා කුඹුරට ගිහිල්ලා පටව ගන්නවා 45-46 අමුවා. ඔව් දැන් ඔබතුමාගේ ප්‍රදේශයේට ඔය අතරමැදියෝ කියන පිරිස ඉන්නවද? අතරමැදියෝ පිරිස කියන්නේ ඔය දැන් හැම පැත්තකම ඉන්නවනේ මහත්තයා බ්‍රෝකර්ලා කියලා. ඒ කියන්නේ ඒකට සම්බන්ධ වෙන අය. ඒ කට්ටිය මං හිතන්නේ ගන්නෙ ඒ එක වී මිටියකට රුපියල් 15ක් 20ක් ඒ සම්බන්ධ කරලා දෙනවට ඒක සම්බන්ධ කරලා දෙනවට එහෙම නැතුව දැන් මේ මාස ගියේ කන්නේ නැත්තම් ගියේ යව කන්න ගියේ මාස් කන්න ත්‍රිම ගිහිල්ලා වී මෝල් හිමියෝ මේ ගොයියගෙන් වී ගන්න පෙළඹුණා. එහෙම වුණාම දැන් ඇත්තටම දැන් අස්වලු නෙලන වෙලාවේ ඒ මහා පරිමාණ මෝල් හිමියන් හරි ඇවිල්ලා ඒ වීතික ගත්තේ නැත්තම් 45-46 ගොයියට වීතික දෙන්න කෙනෙක් නැහැ. ආවේ නැත්තම් මහා පරිමාණ මෝල් හිමියා එහෙම නැත්තම් සුරු පරිමාණ මෝල් හිමියා හෝ මේ අය ගොවීන්ට සම්බන්ධ කරන මේ අතරමැදියන් කියන අය මේ ගොවි මහත්මයාත් කියන්නේ ගොවියට වී දෙන්න කෙනෙක් නැහැ. ගොවියගෙන් වී ගන්න කෙනෙක් නැහැ. හැබැයි මේ වී අලවි මණ්ඩලය කියලා ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටවනු ලැබ තිබෙනවා. වාර්ෂිකව හැම කන්නේදිමත් රජය යම් සැලකිය යුතු මුදලක් වෙන් කරනවා ගොවියගෙන් වී මිල දී ගන්න කියලා. එතකොට ඒ මුදල් වලට මොකද වෙන්නේ? වී අලවි මණ්ඩලය මේ වී ටික අරගෙන දෙන්නේ නැද්ද? අර කලිනුත් අපි සඳහන් කලා වගේ කෘෂිකර්මය හා බැඳුණු නිලධාරීන් ගණනාවක් ඉන්නවා. ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නවා. කාමරවල පුටුවල ඉඳගෙන ඉන්න නිලධාරීනුත් ඉන්නවා. මේගොල්ලෝ මොකද කරන්නේ? මේ අයගේ වැඩේ ගොවියට ගිහිල්ලා මේ පොහොර ටික බාල දෙන එක විතරද? එතනින් එහාට ගිහිල්ලා ගොවියා නගා සිටුවීම. මේ කන්නේ ඉන්න ගොවියා නෙමෙයි ඊළඟ කන්නේ ඊට වඩා සරු ගොවියෙක් ඇතිකරන එක ඒ අයගේ මේ කාර්ය කාර්තව්‍ය ලේඛනයේ සඳහන් වෙලා නැද්ද? එහෙනම් මේ සිස්ටම් එකේ අවුලක් නේද තියෙන්නේ? ඒ සිස්ටම් එකේ තියෙන අවුල තමයි අපි මේ පෙන්වන්න හදන්නේ. ඔව් අපිට තවත් හිතවතෙක් ඉන්නව දුරකථනින් සජීව කතා කරන්න සංජීව මහත්මයා ආනමඩුවෙන්. අයිබෝන් ඔබතුමන්ට? අයිබෝන්. කියන්න ඔබතුමගෙන්. එකට අවශ්‍යතාවය තියෙන රටේ ප්‍රශ්න හැමදාම විසඳන්න. නමුත් මේ රටේ පාලකයන් මේකේ කිසිම මොනවත් නැහැ මහත්මයා. ඇත්තටම මහා පරිමාණ මෝල් කාරිය නැත්තම් මේ රටේ වී මිල ගන්න කවුරුත් නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මහපරිමාණ මෝල් කරුවන් තමයි මේ හැඟය හදන්නේ. එහෙම නැත්නම් මිල වැඩි කරන්න කියලා චෝදනාවක් තිබෙනවනේ. හැබැයි එතුමන් කියනවා මේ මහපරිමාණ මෝල් කරුවා නැත්තම් වී ගන්න කෙනෙක් නැහැ. ගොවියා අමාරුයි. ඔව්. මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා මේ සුළු පරිමාණයෙන් කරන සහ මධ්‍ය පරිමාණයෙන් වී මිල දී ගන්න පිරිසක් ඉන්නවනේ මේ රටේ. එතකොට ඒ අය දැන් යම් වී ප්‍රමාණයක් මිල දී අරගෙන ඉතාම සුළු ප්‍රමාණයක් ඒක සහල් බවට පත් කළ වෙළඳපොළට නිකුත් කරනවා. එතකොට ඒ නිකුත් කිරීමේදී කඩහිමියන් මේක චෙක්පත් වලට තමයි ගනුදෙනු කරන්නේ. හැබැයි ඒ අයට චෙක්පත් වලට ගනුදෙනු කරන්න බෑ. එතකොට ඒ අයට පුළුවන්කම තියෙන මුදල් මත ගනුදෙනු කරන්න. ඉතින් ඒ මුදල් මත ගනුදෙනු කරන නිසා ඔවුන්ගෙන් කඩහිමියන් මිලදී ගන්නෙත් නැහැ. ඒ නිසා අර වැඩිපුර මිලකට හෝ මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් ඒ කඩහිමියන් මිලදී ගන්න පෙළඹෙනවා. දැන් මෙතන වෙන ප්‍රශ්නයකුත් තියෙනවා මේ පැත්තෙන්. දැන් මේ පේනවනේ එක ප්‍රශ්නේ පැති ගණනාවක් තියෙනවා. හැබැයි
महापरिमाण मोल करवा गिहिल्ला गोविया गें वीटिक गत्ते नैत्तां वीटिक गन्न केनेक् नै कियलाने ओ ए सिस्टम एकी अवुलक् तियेनवा कियलाने इदि ए अवुलम तमयि मे बलन्न मे अपिट कथा करन तव गोवि महात्मये कियनवा ऐयि मे महापरिमाण मोल करवा मत हो अतरमेदियन् मते यपेन्न गोविन्ट सिदु वेला तियेन्ने कियला एतोट मेगोल्लो मे गोविन् गें मिल दी गन्ने मे मिलट कियला कियन्ने बोरुवक् देक एतोट एगोल्लो कवदावत् गोविन् लगट एन्ने नैद्द नै नै कवदावत् एन्ने कवदावत् एन्ने एगोल्लो गोविन् गें मिल दी गन्ने अतरमेदि मुंदाली होंद वीटिक तिया गन्नवा स्टॉक गा गन्नवा සිතයි වහින්නේ පොළොරු ගියම ඊගේ ලෝරි අදාවේ නැ ඒකින්න තව රුපියල් දෙකක් තුනක් අඩු වෙනවා කියන්නේ මම මේ ලෝඩ් දෙ රුපියල් 30000 30000 පාඩු කරනින්න කියලා රුපියල් 5ක් 6ක් ඊළඟ ලෝඩ් එක අඩු කරනවා එහෙනම් අඩු කරලා දෙන්න දෙපෙ මුදාට කොහොමද විදිකයි මොකද මුදායි ණය ආරම්භ කරන බේස් පොර ගන්නට මුදාට මේ විදිහ දෙන්න ඕනේ අනිවාර්යෙන් දෙන්න බෑ වෙන කාටවත් දෙන්න බෑ අතරමැදි හිටියේ නැත දෙන්න බෑ වෙන කාටවත් ඒ කියන්නේ අතරමැදිය තමයි ගොවියට දෙන්නේ තෙල් ටික පොර ටික දෙන්නේ එහෙමද අර එලෝලු වල වගේ ඔව් ඒ ක්‍රමයෙන් තමයි යන්නේ පිටර විදිය දෙනවා බේස් පොර ටික දෙනවා කන්ද මේ महापरिमाण मोल प्रश्न मुखादी නොපෙනෙන අයිස් හට්ටුවනේ මේ තියෙන්නේ දැන් දැන් මේ අතරමැදියා තමයි තෙල් ටික දෙන්නේ පෝර ටික දෙන්නේ තෙල් ටික පෝර ටික ගන්න ඕනේ ණය ටික ණය පහසුකම හදලා දෙන්නේ බිත්තර වී ටික දෙන්නෙත් අතරමැදියා දැන් ඒක හරිද ඔව් දැන් බිත්තර වී දෙන්න වී පරේෂණ ආයතනයේ තියෙනවා කියලා අපි අහලා තියෙනනේ හැබැයි එතකොට ඒගොල්ලෝ මොනවද කරන්නේ මේ මහා පරිමාණයෙන් හෝ සුළු පරිමාණයෙන් වී වගා වෙදලා ඉන්න මේ ගොවි මහත්තුරු මේ කියන කතාව ඇත්තනම් ඒ අය මොකද කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා ඒ නිලධාරීන් අමාත්‍යංශයක් තියෙනවා අමාත්‍යංශයට තේ දෙපාර්තමේන්තුව තියෙනවා දෙපාර්තමේන්තුවට අමතරව තවත් ආයතන තියෙනවා ඒ ආයතන වලට අනුයුක්ත නිලධාරීන් ඉන්නවා කෘෂි නිලධාරීන් කියයි ගොවි ජන සේවා නිලධාරීන් කියයි තවත් නිලධාරීන් ඉන්නවා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර කියලා දැන් මේගොල්ලන්ගේ වැඩේ මොකක්ද දැන් මේගොල්ලන්ගේ වැඩේ නිකන් ගොවිය හම්බ වෙලා කතා කරලා එන එකද නැත්නම් ගොවියට තෙල් ටික පෝර ටික දෙන එකද අර සහනාධාර මත දෙන පෝර බෑග් එක ගිහින් ගොවි බිමේ බාන එකද ඔච්චරද වැඩේ එතනින් එහාට හිතන්න ඕනේ නැද්ද එතනින් එහාට මේ කාර්ය කාර්තව්‍ය පුළුල් වෙන්න ඕනේ නැද්ද අපි netfm බැලුම්ගල මේ යෝජනා කරන්නේ මේ කෘෂිකර්මය හා බැඳුණු ආයතනවල සහ නිලධාරීන්ගේ වගකීම කාර්ය කාර්තව්‍ය විය යුතුයි ගොවියාගේ ජීවන තත්ත්වයේ උසස් කිරීම එතකොට ගොවියාගේ ජීවන තත්ත්වයේ උසස් වුණොත් ගොවියා සරු ජීවිතයක් ගත කරනවා නම් තවදුරටත් මේ ගොවිතැනට කෙනෙක් අකමැති වෙන්නේ නැහැ සහ අනෙක් පැත්තෙන් දැන් ඇයි අතරමැදිය මතය අපිලා ණය ගන්න වෙලා තියෙන්නේ ප්‍රාග්ධනිය නැති නිසානේ වීතික ගන්න පිටර වීතික ගන්න තෙල් ටික පෝර ටික ගන්න ගොවියට පහසුකම නැති නිසානේ මේ වත්කම නැති නිසානේ ඉතින් මේ වත්කම හදලා දෙන්නකෝ ඒකනේ මේ නිලධාරීන් වගකීම විය යුත්තේ ඔව් ඉතින් දැන් අනිත් පැත්තෙන් ගොවින්ට වතුර ටික දෙන්නේ මහවැලි අධිකාරියනේ දැන් මේ ප්‍රදේශවල වැව් ටික පුරන් වෙලා ගිහලා තියෙනවා එතකොට ඒ ටික පිළිසකර කරලා දෙන්න ඕන ගොවින්ට ඒක කරලත් නැහැ නේ ඇත්තටම අනිත් පැත්තෙන් වතුර දෙන්නේ මහවැලි අධිකාරිය ඒගොල්ලෝ විදුලි බලයට ඕන වතුර ප්‍රමාණය තියාගෙන තමයි නිකුත් කරන්නේ කඩින් කඩ. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා මේ වහින් නැති කාලෙටද ජලය නිකුත් වෙන්නේ. ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ අවශ්‍ය තාක්ෂණික දැනුම දීලා ඒ දැනුම මතද කෘෂිකාර්මික කටයුතු ගොවින් යෙදෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන අපි ගොවි අධ්‍යක්ෂකීම් තවත් හොයලා බලමු. කෘෂි දෙපාර්තමේන්තුවේ කිසිම නැහැ. මොකද අපි මහලියට සම්බන්ධ දෙපාර්තමේන්තුවම අපිට නැහැ. දැන් කෘෂිකර්ම නිලධාරී කෙනෙක් ඉන්නනේ ගමේ. නෑ නෑ නෑ. අපිට කෘෂි දෙපාර්තමේන්තුවේ අපි ගොවි තවම් කරන්නේ මහවැලි ඉන්නවා FA කියලා. ඔනේ UMAT BMAT එකතු වෙලා අලවටික සුද්ධ කරලා ඔව් දෙන්නේ කවුද පොර දෙන්නේ කුෂාන දෙපාර්තමේන්තුව
गोजन सी बात गोव्यांगे आवास पोहर प्रमाण इन पाते दुन पाते पोहर ग्रह देना अपने बाग अंटोने गोजन सरने किसी वेपिल बितर भी उपदेश में सामदाय मिलत में अलविए किसी में गोजन सेवा के ऑफिस उपदेश निर्धारित अपीट पोहर संबंधित अक्कर बदू साली ऑफिस के उपदेश देना मिथन देखिए अन्नोन अभी समहार आयतन वाले मेक किरणों वेन्न पुलवांग मैं अभी समस्त अक्कर वैडी प्रदेश के मेहम वेन्न नया किरण में पहली करने समहार निर्धारित इन तमंट में पवरात में कारें कार्तावे निहात गिहिला गोवियागे यहाँ पत वेन्न वेन्न इताम वाग कीमें इताम होने කමින් ඉතාලම කැපවීමෙන් වැඩ කරනවා ඔව් ඇත්ත ඒක අපි දන්නවා හැබැයි මේ හැමෝම ගැන නෙමෙයි අපි කතා කරන්නේ එහෙම නොකරන බොහෝ දෙනා ගැන අපි කතා කරන්නේ සහ මේක මේ තවදුරටත් පුද්ගලානුබද්ධ කාරණාවක් විය යුතු නෑ මම හිතලා වැඩියෙන් වැඩ කරන තැනට යන එක හොඳයි නමුත් එතෙන්ට යා යුතු නෑ මට මේ දේ කළ යුතුයි කියලා නියාමනයක් දෙන්න සහ ටාගට් එකක් ඉලක්කයක් දෙන්න එහෙම ඉලක්ක දීලා ඉලක්ක වලට වැඩ කරන්න පටන් ගත්තොත් මේ කියන මේ තියෙන අවුල් ගොඩක් ලිහන්න පුළුවන් මේ අවුලේ තරම බලන්නකො තවත් ඔබතුමා වැඩ කරන කුඹුරු අක්කර ප්‍රමාණයට වතුර දෙන්න වෙන දෙපාර්තමේන්තුවක් ඔබතුමා වැඩ කරන කුඹුරු ප්‍රමාණයට පොර දෙන්න වෙන දෙපාර්තමේන්තුවක් කියන එකද කියන්නේ ආවලි මාව ජතිකාරණ වතුර දෙන්න කිසන් දෙපාර්තමේන්ත අනුබද්ධ ගෝජන් සේවෙන් තමයි අපිට පොර දෙන්නේ එතකොට බිත්තර වී ගන්න කොහොමද බිත්තර ගන්නේ ඒකත් මහා පරිමාණ කරන කට්ටියනවා මේ වීටි කරන් ගිහිල්ලා එහෙන් බෑග් කරලා මේ අපි මේ වී කඩමු දාලා ගන්න වීටි කා වීටි කරන් ගිහිල්ලා ඒ මිනිස්සුගේ පිටර වීලිය දෙපාර්තමේන්තු ලියාපදිංචි අංකයක් තියෙනවා ඒක බෑග් එකක් print කරනවා ඒක ලේබල් එකක් ගාලා අධික මුදලට ගෙනත් දෙනවා කඩමු දාලට දැන් තේරෙනවනේ වැඩේ වෙන්නේ කොහොමද කියලා හාල් ඕන නම් වීයේපැයි වීයේපැයි ඕන නම් වපුරන්න එපැයි දැන් වපුරන්න බිත්තර වීයේපැයි බිත්තර වීතිකවත් දෙන්නේ නැහනේ දැන් බිත්තර වීතිකත් හොයාගන්න බැරුවනේ මේ ගොවි මහත්වරුන් මේ මැසිවිලි නගන්නේ ඉතින් මේ ප්‍රශ්නේ සාමූහිකව මේ අමාත්‍යවරු හැමෝම එකට එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. තාමත් තේරෙන්නේ නැත්තම් මේ ටිකත් අහන්නකෝ. මමත් ගෝසංගිදාරි මම බාහන්න හරික. පිටරි කුෂන් දෙපාර්තමේන්තුවට නිෂ්පාදනය කරන්න බැරිඳනේ මේ පිටරි කෝට ව්‍යාපාරික කරන්නේ. දැන් මට දැන් පිටරි අවශ්‍යයි. පිටරි ගන්න දෙන්නේ දෙපාර්තමේන්තුවේ පිටරි තවම නැහැ. දැන් වගා දැන් වතුර විශ්වජනක වූ විශ්වජනක පිටරි අවශ්‍ය ප්‍රමාණය පිටරි නිෂ්පාදනය කරලා තියෙන ඉතින්. ඒවත් දැන් මේ වෙන වෙලා නැහැ. ඉතින් අර ගොවිය කියලා කඩමුදාරිකෙන් පිටරි ටික ගන්නවා මේ කඩේ මුදලාලිට බලන්න වැඩක් නැහැ. ඔව්. ඒ මුදලාලි හැදිලා තියෙන්නේ මේ ක්‍රමයේ තියෙන දුර්වලතාව නිසා. නිසා. අපි වහන්න ඕනේ අපි හදන්න ඕනේ මේ ක්‍රමයේ තියෙන දුර්වලතාව. ඒ දුර්වලතාව හැදුනොත් කළු කඩේ වැහෙයි. ඒ කළු කඩේ කඩයක් වෙයි. මුදලාලි හොඳ මුදලාලි කෙනෙක් හොඳ ව්‍යාපාරිකයෙක් වෙයි. ඉතින් එහෙනම් මේ සිස්ටම් එක ගැන ආයිත් අපි හොයමු. අර මේ ඉන්න නිලධාරීන්, කෘෂි නිලධාරීන් සහ මේ බඳවා ගන්න රාජ්‍ය නිලධාරීන් ආයිත් අපි මේ කෘෂි ක්ෂේත්‍රවලට යොදවනවා නම් ඒ අයට මේ කෘෂි කර්මය ගැන දැනුම ලබා දෙනවා වගේම විවසායකත්වයේ ගැන දැනුමක් ලබා දෙමු. ඔව් වගකීමක් දෙන්න ඕනේ විශේෂයෙන්ම ගොවියාගේ ආර්ථිකේ නගා සිටුවීමට ටාගට් එකක් වගකීමක් පටවන්න ඕනේ මේ නිලධාරීන් කෙරෙහි. අනිත් පැත්තෙන් හැබැයි මේ ටාගට් ආයිත් සීත කාමරේ ඉඳන් හදන්න පුළුවන් ඒවා නෙමෙයි. සීත කාමරවල ඉඳන් හදන ටාගට් ගොඩක් විට වර්ධින්න පුළුවන්. ඒ හදන ගණන් හිලව් ගොඩක් වර්ධින්න පුළුවන්. මේ බලන්න රොෂාන් සිල්වා එතුමන් මේ සහල් මෝල් හිමියන්ගේ සංගමේ සභා සභාපතිවරයා. එතුමා අපිට පෙන්වලා දෙනවා ඔය කාමරවල ඉඳන් හදන ගණන් හිලව් පවා වැරදි. එහෙම වැරදි ගණන් හිලව් හැදුවම ඒ ගණන් හිලව් මත අපි ගන්න තීරණත් වරදින්න පුළුවන්. ඒක බරපතල තත්ත්වයක්. පොළොන්නරුව විදියට ගත්තම අස්වැන්නෙන් 130ක් විතර අඩුයි මේ පාර. පොළොන්නරුව සාමාන්‍ය අස්වැන්නට 130ක් අඩුයි. ඊගාවට තමයි ඒගොල්ලෝ කැල්කියුලේට් කරන්නේ මේ පොහොර දෙන එකෙන් හා එක්කෝ තියෙන අක්කර ගාන බලාගෙන වෙන්නේ නැදනේ. දැන් ඒ විදියෙ ඉඳන් අපේ පරිසරයෙන් නෑ සමහර වගේ කෙහෙල් නදලා සමහර වගේ වෙන වෙන වගාවල් කරලා සමහර වගේ මාළු ටැංකිය හදලා සමහර අය මේ පොහොර ගත්තට ගහන්නේ කුඹරට නෙමෙයි. ඉතින් එතකොට මේ හේතු නිසා ඔය හදන ගනුදෙනු ගණන් හිලව් වලට වී අස්වැන්න ලැබිලා නෑ කියන එක මම හිතනවා විශ්වාස කරන්නේ මම එහෙමයි. මේ ඒක ඉතින් පොළොන්නරුවේ වී තියෙනවා නම් ඉතින් ඇත්තටම තියෙන තැනකින් හොයන්න පුළුවන් නේ. ජනතා සේවයට dedicated to serve the people. උඹ කාලවට මේ
මල්ලටමනේ කපන්නේ පුරවනවා ආයෙ වේරන්නේ පෑන් කරන්නේ මොහක්වත් නැහනේ මැෂින් වලින් කපපු ගමන් බෝල් වැඩි අමු වෙන්නේ කවන්නේ කෝල් ප්‍රතිශතේ ගොඩක් වැඩි වුණා මේ පහුගිය කන්නේ හේතුව නම් දන්නේ නැහැ මේ අස්වැන්න ගොඩක් අස්වැන්නට ලොකු බලපෑමක් වුණා හේතුව මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපි දැනුවත් කරා මහවැජිර දැනුවත් කරා ඒක හේතුවක් හොයාගත්තෙත් නැහැ ඒගොල්ලෝ උනන්දුවක් කරේ නැහැ බලන්න වැඩි එක එක පැටලුණු එක එල්ලේ උත්තරයක් හොයාගන්න බැරි හැබැයි උත්තර හොයන්න ඕනේ ප්‍රශ්න සමූහයක් ගැන අපි අද කතා කරන්නේ එක පැත්තකින් ගොවියා පීඩාවට හෙළන අනිත් පැත්තෙන් පාරිභෝගිකයා පීඩාවට හෙළන ඒ වගේම අතරමැද්දේ ඉඳන් ව්‍යාපාරිකයන් බැනුම් අහන හැබැයි මෙහෙම බැනුම් අහන්න ඕනේ ව්‍යාපාරිකයන්ද ව්‍යාපාරිකයන්ට බැනලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද ගොවීන් හැමදාම මෙහෙම පීඩා විඳින්න ඕනද පාරිභෝගිකයන් හැමදාම මෙහෙම පීඩා විඳින්න ඕනද කියන ප්‍රශ්නේ තියෙද්දි තමයි අපි මේ ප්‍රශ්නේ ඇත්ත නැත්ත හොයන්න උත්සාහ කරන්නේ දැන් ඒ ප්‍රශ්නේ අඩු වැඩි අපි මේ කතා කරමින් අර අනුර මහත්මයා අපිට කතා කරලා කිව්වනේ රුපියල් 54ට තමයි වී දුන්නේ කියලා මහා පරිමාණ මෝල් හිමියන්ට. හැබැයි දැන් රුපියල් 50ට මිලදී ගන්නවා කියලා හිතාගෙන තමයි රජය ඉස්සරහට ගණන් හදන්නේ. මෙච්චර වියදමක් යනවා මේක නිෂ්පාදනයේට සහල් බවට පත් කරන්න ඊට පස්සේ ප්‍රවාහන වියදම් මෙච්චරයි මෙහෙම මෙහෙම. එතකොට අතනින් අර රුපියල් 6ක මුදලකුත් තියෙනවා. ඒකත් එක්ක තවත් ලාභය සියල්ලම එක තමයි මේක මේ හැදිලා තියෙන. හැබැයි මෙහෙම හැදිලත් මේක වැරදි කියලා පේන්න තියෙනවනේ දැන්. ඒ නිසා මේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා. මේක හදන්න ඕන. කවුරුත් අහන්නේ නැති බලන්නේ නැති ප්‍රශ්න බොහෝමයක් තිබෙනවා. ගොවීන් මේ ප්‍රශ්න වලින් පීඩාවට පත් වෙලා තිබෙනවා. ඒකෙන් එකක් තමයි මේ අපි කලින් අහපු හඬපටකෙදී කියවුනේ. දැන් මෙච්චර වෙලා අපිට මතු නොවිච්ච අස්වැන්න අඩු වෙලා වී බොල් වෙලා ඇයි ඒ කියලාත් අපි හොයන්න ඕනේ. ඒකත් මේ කියන හිඟය සහ මිල වැඩිවීම මේ කියන ක්‍රමේ අවුලත් එක්ක බැඳිච්ච කාරණාවක්. හැබැයි ආතරේ අපිත් එක්ක කතා කරන්න කෙනෙක් දුරකතනින් ඉන්නවා. ඔව් නම කියන්න අකමැති කෙනෙක් ඉන්නේ. අයබෝන්. හෙලෝ මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රේෂ්ඨ නිලධාරි කෙනෙක්. ඔව් කියන්න. දැන් ඔය යලකන්නේ ඇත්තටම අස්වැන්න හොඳයි. මේ වී හිගයක් ඇති වෙන්න හේතුවක් නැහැ. අතරමැදේ ඇවිදින් ගන්නවා කියන එකත් ඇත්ත. ඒ වුණාට යල විමණ්ඩලයේ මේ අපේ වී ගන්නවා. ඊට අමතරව දැන් ඔය පුරන් කුඹුර වල පොල් හිටවන්න කියලා චක්‍රේකයක් එනවා. ඒ පුරන් කුඹුර වල පොල් හිටවන්න චක්‍රේකේ ආවහම සෙනග දැනුත් පුරන් කුඹුර වල පොල් හිටවන්න ඉල්ලනවා. අපිට පාලනය කරගන්න බෑ. එතකොට ඔය සෙනග දැන් ගොවි මහත්තුරු වැඩ වගා කරන කුඹුර වල ඊට පස්සේ ඔබ පුරන් වෙන්න ඇරලා පොල් හිටවන්න ගත්තොත් මේක මීට වඩා දුරදි යන ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා දෙපාර්තමේන්තුව පුරන් කුඹුර වල පොල් හිටවන තව ටිකක් කල්පනා කරලා බැලුවොත් මේකත් ඉතින් ප්‍රශ්නයක් නේ. දැන් මේ දවස්වල පොල් ගණන් ඉතින් පොල් හිඟයි. ඒ නිසා දැන් අර පුරන් කුඹුර වල පොල් වගා කරන්න කියලා මේ යෝජනාව එනවා කියලානේ එතුමිය කියන්නේ. එහෙමනම් මේකත් මේ මතු පිටින් බලලා ගත්ත තීරණයක්නේ. දැන් එතුමිය කියන විදිහට දැන් කුඹුරේ පොල් වැවුවම ඊට පස්සේ වී වගා කරන්නේ කොහෙද? දැන් ඇත්තටම ඉඩම් තියෙනනේ පොල් වලට වෙනම මේකේ අස්වැන්න පිළිබඳව හොයා බලන්න ඕන. කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද මේක වැඩි කරගන්නේ කොහොමද කියලා. ඒකටත් පොල් පරිශන ආයතනය කියලා එකක් තියෙනවා. දැන් මේක තමයි ප්‍රශ්නේ. අපි මේ මතු පිටින් බලලා මේ ඒ වෙලාවට මොකක් හරි උත්තරයක් දෙනවා. පැලැස්තර විසඳුමක් දෙනවා. හැබැයි මේ පැලැස්තර විසඳුම නිසා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තව ප්‍රශ්න ගොඩක් හැදෙනවා. හොද හොද මඩේ දානවා වගේ අපිට හැමදාම එකම දේ තමයි කර කර ඉන්න වෙන්නේ. දැන් හොයන්න මේ ඔන්න තව ප්‍රශ්නයක් දැන් මේ අපිට කතා කරපු ගොවි මහත්මයා මතු කළා. වී බොල් වෙලා බොල් ප්‍රතිශතය වැඩි වෙලා මේ ගොවීන් කියන්නේ මේ කාමරේ ඉන්න අය නෙමෙයි කියන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි ඒ ගැනත් මේ ගොවීන් ගෙන්ම විමසා බැලුවා. ගොවි මහත්තයෙක් විදිහට දැන් ඔබතුමා අන්නව ඇති ඔබතුමාලා ගත්ත වීවල බොල් ප්‍රතිශතය වැඩිද අඩුද නැත්නම් තිබුණා වගේ. දැන් බොල් ප්‍රතිශතයක් හොයන්න අමාරුයි. ඒත් මොකද දන්න ඒ කපන ක්‍රම දැන් අපි නම් අතින් කපලා තුනම ගවොත් 100ට 6ක් දා තමයි බොල් තියෙන්නේ. ඔව් දැන් අර මැෂින් වලින් කපන ද තමයි ගොඩක් කර ප්‍රශ්න වෙන්නේ. මන්ද වෙදෙන් දත් ඕනේ බොලුත් වැඩි වී තියෙනවා හාල් නැහැ. ඒකෙන්ද බොල් ප්‍රතිශතයේ එක එක කුඹුරාම එක එක මැෂින් නම වෙනස් වෙනවා. ඒ කපන ක්‍රමය අනුව. ඔව් දැන් අතින් කපලා තුනම ගහලා ගත්තොත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා දක්වා ඊට පස්සේ ඇමතිතුමා දක්වා හැමෝම මේකට මේක ගැන දැනුවත් වෙලා ඉන්නවද? තාක්ෂණය අරන් ඉන්න ඕනේ කියලා කියනවනේ. අලුත් යන්ත්‍ර සූත්‍ර ගේන ගේමු කියලා කියනවනේ. යන්ත්‍ර සූත්‍ර ගේනවා මස්වැන්න වැඩි කරන්න පුළුවන් කියලා කියනවනේ. දැන් කිව්වට මේ බලන්නකෝ වෙලා තියෙන දේ. අතින් කපනකොට වැඩි යන්ත්‍රෙන් කපනකොට අඩුයි. ඇයි එහෙම වෙන්නේ? එක්කෝ යන්ත්‍රේ වැරදක්. එහෙමනම් දැන් අපි අතින් වැඩ කරන තැනට ආයෙත් යන්න ඕනද? හැබැයි එහෙම යනවනම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා දිල්ෂාන්. දැන් මේ වෙනකොට රජයේ රැකියා දෙනවා අඩු ඉගෙනගත් අඩු මට්ටමේ ඉන්න ඇයට දෙනවා කියලා දෙනවා. එතකොට ඒ රජයේ රැකියා
දීලා මොකද කරන්නේ කොහේ හරි කාර්යාලයක තියලා තියෙනවා. ඒ තුලින් පුළුවන් ද මේ මේ විදිහට පළදායිතාවක් ලබා ගන්න. සමහර විට කාර්යාලයේ මේ දිනදහරියට පුටුවකුත් නැහැ මේසෙකුත් නැහැ. අර shift ක්‍රමයකට තමයි මේ ඉඳ ගන්න වෙලා තියෙන්නේ වැඩ කරන්න වෙලා තියෙනත් එහෙම ප්‍රශ්නක් තියෙනවා. දැන් ඒක නෙමෙයි පුහුණු ශ්‍රමයේ පිළිබඳ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ගොවියෙක් වෙන්න කොහෙද කාවද පුහුණු කරන්නේ නේ? මේ බිමට ගිහිල්ලා වගා කරන්න කාවද පුහුණු කරන්නේ? දැන් එහෙම පුහුණු යාන්ත්‍රණයක් නැහැ නේ ක්‍රමයක් නැහැ. සායකයෙක් නිර්මාණය කරන්නේ කොහෙද? කවද්ද කරේ එහෙම? නිකම්ම ගොවියෙක් ඉන්නවා. හැබැයි මේ ගොවි මහත්මයාව ව්‍යවසායකයෙක් කරන්නේ නැද්ද අපි? ගොවි මහත්ම ඊළඟ තලයට අරන් යන්න පුළුවන් එහෙමනේ. වගා කරන ටික විකුණ ගන්න කෙනෙක් එපැයි නේ. දැන් සබන් හදනවා. දත් බෙහෙත් හදනවා. දැන් මේ හදන කෙනා තව අතරමැදියෙක් හොයාගෙන එනවද මේ ටික විකුණ ගන්න නැහැ නේ. ඒ හදන කෙනා විකුණනවා. හැබැයි ගොවි මහත්මයා නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනයේ විකුණ ගන්න බැරුව ලත වෙනවා. ඒ වෙළඳාම කරන්න වෙන කෙනෙක්. දැන් මේ හැකියාව අර ගොවි මහත්මයාට දෙන්න එපැයි. ඒකනේ මේ කෘෂි ක්ෂේත්‍රයේ ඉන්න වගකිවයුත්තන්ගේ නිලධාරීන්ගේ බලධාරීන්ගේ හැමදෙනාගේම වගකීම නේ. දැන් එහෙම නැති වුණාම තමයි මේ පුහුණු ශ්‍රමයේ පිළිබඳ හිඟේ එන්නේ. යන්ත්‍රය නිසා අස්වැන්න අඩු වෙලා තියෙන මේ මේ ඒ නිසා තවත් පීඩා විඳින ගොවි අතින් කපලා දවසක් වේලන්න තියෙනවා. ඒතකොට අතින් කපලා දවසක් වේලන්න තිබ්බට පස්සේ අර හොඳ ඇටේ හොඳ ශක්තිමත් වෙනවා. 75 තියෙන ඇටේ හොඳට මේ වේල්ලා ආහාර පාන නිෂ්පාදනය ගන්න පුළුවන්. මැෂින් එකෙන් ගත්තාම මැෂින් එක කපන ස්පීඩ් අනුව හොඳ ඇටේ විසිට් කරනවා. 50ක් හොඳ ඇට තමයි ගොවි ඉතුරු වෙන්නේ. මැෂින් කපන අය අස්වැන්න අඩුයි. අතින් කපලා ගත්තොත් අස්වැන්න වැඩි. ගොඩාක් ඔය මිදුන්ට මේ හාල් වල ලොකු කැර දැන් මාපරම වෙළඳ කියන්නේ ගන්න වියවල හාල් නැහැ කියලා. ඒකට හේතුව තමයි මැෂින් වලින් කරන වැඩින්ද. දැන් එක්කෝ හරි මැෂින් අපි හදා ගන්න ඕනේ. මැෂින් වල තියෙන අඩුපාඩු හදන්න ඕනේ. එහෙම නැත්නම් අතින් වැඩ කරන්න පුහුණු ශ්‍රමය ඕනේ. ඒ පුහුණු ශ්‍රමය අපි නිර්මාණය කරන්න ඕනේ. මේවට උත්තර කෘෂි නිලධාරීන් ළඟ කෘෂි බලධාරීන් ළඟ තියෙනවද? මේ කතා කරන්නේ තවත් මෝල් හිමියෙක්. වෙනදට වැඩිය මෙවර කන්නේ ලබාගත් වීවල සහල් බෝල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා නම් ඒකට වග කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවනේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ තාක්ෂණික කොහොමද දැනුවත් කරන්නේ? ඒකත් එහෙම එකකුත් තියෙනවා. කොක්කාරම් දෙපාර්තමේන්තුවට ගත්ත හරියට ගොවියන් දැන් අස්වැන්න වැඩි කරගන්න ක්‍රමවේදයකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් දෙන්නේ නැහැ මොකක්වත්. දලුංගලා කැපවි ජනතා සේවයට dedicated to serve the people. Dalungala Kepari Janata Sevayata dedicated to serve the people. එක පැත්තකින් මිල වැඩි අනිත් පැත්තෙන් මේ නිෂ්පාදනය කරන අයට හරි මිලක් ලැබෙන්නේ නැහැ. ගොවීන් පාරිභෝගිකයන් දෙපැත්තෙන් තැළෙනවා, ව්‍යාපාරිකයන් බැනුම් අහනවා. දැන් මේ ප්‍රශ්න ගැනයි අපි අද කතා කරන්නේ. මිල වැඩි වෙන්න හේතුව හිඟයි. හැබැයි අපි කාලාන්තරයක් තිස්සේ කියනවා මේ හිඟය කෘතිම හදන එකක්. එතකොට මේ කෘතිම හිඟය හදන්නේ අතරමැදියන් මහ පරිමාණ මෝල් කරුවන් බවට චෝදනා නැගෙනවා, ඔවුන් බැනුම් අහනවා. හැබැයි ඒකට යටින් තව හේතු තියෙනවා. ඇයි අතරමැදියා, ඇයි මහ පරිමාණ මෝල් හිමියා එහෙම බලවන්තයෙක් වෙලා තියෙන්නේ? ගොවියා සහ අතරමැදියා අතර නිල නොලත් සම්බන්ධයක් ඇති වෙලා ගොවියාගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න කවුරුත් නැහැ. ඒ ප්‍රශ්න වලට මතු පිටින් උත්තර දෙන්නේ හෝ අතරමැදියා මහ පරිමාණ මෝල් හිමියා. ඒ නිසා ගොවියට සිද්ධ වෙලා තියෙනවා ඉල්ලන්නේ කීයටද ඒ ගානට හාල් ටික නැත්නම් වී ටික අතරමැදියාට දෙන්න, මහ පරිමාණ මෝල් හිමියාට දෙන්න. මේ ප්‍රශ්නෙට හේතුව ක්‍රමයේ අපි නිවැරදි කරන්නේ කොහොමද කියලායි අද මේ සහල් වෙළඳපොළ ආශ්‍රිතව අපි කතා කරමින් ඉන්නේ. අපිට දුරකථනින් ඉන්නව බන්දුල මහත්මයා කතා කරන්න. අයිබෝන් මම දැන් අම්පාර ප්‍රදේශය ගැන දන්නවා, පොළොන්නරුව ප්‍රදේශය ගැන දන්නවා. මේ ගොවි ජනපද සුළුම ප්‍රදේශවල එකම ක්‍රමවේදයක් කියන්නේ මේ වෙදී එදා ඉඳන්ම මේ ආයතන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ආයතන 60කට වැඩිය තියෙනවා. නමුත් ගොවියට සෘජුවම බලපාන කිසිම ආයතනයක් සහයෝගයක් ලැබෙන්නේ නැහැ කියන එක හොඳට පැහැදිලි. ගොවියට විතරටි වීටික ලැබෙනවා නම් ඒක ලැබෙන්නේ වැඩි බොල් ප්‍රසෙස් තියෙන විවර්ග. එතනින් ගියාම ගොවි අනන්ත ප්‍රමාණ අමාරු වෙලා තියෙනවා. අවිවිධ ආයතන වතුර දෙන වෙන ආයතනයකින් කෘෂි ද්‍රව්‍ය දෙන්නේ වෙන ආයතනයක. ඉතින් ගොවිය අමාරුවේ වැටෙනවා. ඒ අමාරුවේ වැටිච්ච ගොවියා ග්‍රහණයකට අහු වෙනවා ව්‍යාපාරිකයන්. දැන් ඔය කියන මහා පරිමාණයේ සාල් හිමියෝ හැමතැනම මේ ගිහිලා වී ගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නියෝජිතයෝ ඉන්නේ. මේ නියෝජිතයෝ ඇතුළත ඉන්නේ ගොවියන් අතරින් බිහිවෙච්ච කෙනෙක් හෝ ඒ ප්‍රදේශයේ ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඉතින් එයා අර ඒක මහත්මයෙක් කිව්වා වගේ බෙහෙත් ටික, පොහොර ටික, ඕනෑ පාකන් ටික ඔක්කොම දීලා එයා ග්‍රහණයට අහු වෙනවා. ඉතින් මේකට තමයි රජයන් හැදා ඉඳන් බොරු දෙදිදී එන්නේ. නමුත් කවදාවත් මේවා නිවැරදි කරන්නේ නැහැ. බොහොම සතුටුයි ඔබතුමන්ට කියන ගොඩාක් දේවල් තිබුණත් අපිට කාල වේලාව සීමිතයි. ඔබතුමන්ගේ අදහස් වලට අපි ගරු කරනවා. දැන් හැබැයි එතුමත් මතු කරන කාරණාව තමයි ගොවියාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කෙනෙක් නැහැ, වගකිව යුතු ආයතනයක් නැහැ. ඒවා ඉටු කරන්නේ මේ ගොඩ මුදලාලිලා. එතකොට ඒ ගොඩ මුදලාලිලා බලවන්ත වෙනවා. ඒක වෙනස් කරන්න නම් මුදලාලිට බනලා හරියන්නේ නැහැ. ගොවියාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. දැන් මොනවද ඔය තියෙන එතකොට ආයතන? වග කියන්න තියෙන ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව කියලා තියෙනවා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා තියෙනවා, පසුවස්සන
තාක්ෂණ ආයතනය කියලා ඒවා තියෙනු මිත් දන්න තරමට අර 60 ගණක් තියෙනව අර මහත්මයා කිව්වා දැන් අපිට කතා කරපු මහත්මයා කිව්වා 60 ගණක් තියෙනවා ඒවා ඒවට අනුයුක්ත නිලධාරීන් කොච්චරක්ද දැන් එහෙනම් ඔන්න අපි අලුත් විදියට හිතමු මේ ක්‍රමයේ තියෙන හිල් ටික වහමු ඒ ක්‍රමයේ තියෙන හිල් ටික වැහුවොත් අර කියන කළු කඩ මුදලාලි ඉබේම නැති වෙයි එහෙම නැතුව මුදලාලිට බැන බැන ඉඳලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ හාල් රටින් ගෙනල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ප්‍රශ්නේ මුල අපි හොයාගමු මුලට බෙහෙත් කරමු ගොවියා සවිමත් කරමු ගොවියා සවිබල ගන්නවමු ගොවියා සවිබල ගන්නවන විදිහේ කෘෂිකර්ම ප්‍රතිපත්ති ටිකක් අපි සකස් කරගමු ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න පුළුවන් බිමට ගැළපෙන යාන්ත්‍රණයක් ක්‍රමයක් සිස්ටම් එකක් අපි අලුතෙන් හදාගන්න. දැන් මේ කතාවේ තියෙන තවත් කාරණාවක් තමයි මේ සත්ව ආහාරවලට සහල් යනවා කියන කතාව. අපි මේ පේන්නේ නැති ප්‍රශ්න පෙන්නපන්නේ නේ. ඒ තව එකක්. හොඳයි දැන් තහනම් නේ මේ සත්ව ආහාරවලට එහෙම මිනිස් පරිභෝජනනේ සුසු සහල් දෙන්න බෑ. බෑ 2008 වර්ෂයේදී ගැසට් පත්‍රයක් මගින් මිනිස් පරිභෝජනනේ සුදුසු සහල් සත්ව ආහාරවලට යවන්න බෑ කියලා නීතිමය තත්ත්වයක් ඇති කරලා තියෙනවා. එසේ තිබියදී හැබැයි තාම අර වගේ කෘෂිකර්මයට වග කියන ආයතන බොහෝ තිබියදී සහනික ධාරීන් බොහෝ සිටියදී එහෙම මේ සත්ව ආහාරවලට හාල් යනවා මේ බලන්නකෝ ඒකට සාක්ෂි පරිභෝජක අධිකාරියට 2008 ද කොහෙද සත්ව ආහාරවලට කියන්නේ මිනිස් පරිභෝජනයේ සුදුසු සහල් වර්ග සත්ව පරිභෝජනයේ ගන්න බෑ කියලා ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා නේද ඒකම වේදිකට මේක සිද්ධ වෙනවාද කියන්නේ බැරට පවතින විදිහට දැන් තාමත් මම හිතන්නේ මෝල් වල සත්ව ආහාර හාල් කෙටිමින් පවතිනවා ඒ කියන්නේ ඍජුවම සත්ව ආහාරද නැත්නම් අර කොටලා ඒවෙන් එන අතුරු ඵලයක් විදිහට එන ප්‍රමාණයද මේගොල්ලෝ මේ සත්ව ආහාර දෙයට යවන්නේ එන ඍජු සත්තර වලට කොටනවා ඒක සත්තර කරන එක මෝල් හිමින්ට ලාභයි මොකද අපි දැන් ඒක කරන්නේ කීරවත් මොකද අපි එතන අපි යන්නේ නැහැ අපි හාල්ම තමයි නිෂ්පාදනය කරලා එළද පොඩට දෙන්නේ මොකද මෙතෙන්දී ගොඩක් දෙනෙක් ඉන්නවා සත්තර වලට හාල් දෙන අය මොකද අපි දැන් වී කිලෝ රුපියල් 50කට ගන්නකොට 50න් එහා වී ගන්න බැහැ නේද උපර 52 දක්වා වී ගන්න හොඳ වී වල 60ට බලලා මෝලට ගෙන්න ගන්නවා අපි 52යි කිව්වහම 55ටත් විලඳ වෙල වී අරගෙන යනවා 55ටත් කරන් යනවා අරගෙන යනවා ඒක රස් බලලා මේ 55ට වී අරගෙන කාටද මේක හාල් දෙන්නේ මොකද්ද කරන්නේ කියලා කුකුල් මස් වලට කුකුල් කෑම් විදිහට යනවා මේවට පරිභෝජනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍යයක් විදිහට භාවිත කරනවා එතකොට වැඩි මුදලකට ඇත්තටම මේ හාල් හදලා මිනිස්සුන්ට දෙනවට වැඩිය ඊට වඩා වැඩි මුදලකට මේ බියර් හදන්න ඕ එහෙමත් නැත්නම් කුකුල් මස් වලට මේ සහල් විකුණන්න පුළුවන් ආයෙත් වතාවක් වෙන දෙයකට බැන බැන ඉන්නේ නැතුව කරන අයට බැන බැන ඉන්නේ නැතුව එහෙම වෙන්නේ ඇයි කියලා අපි පෙන්නවා ඒ පෙන්නපු පාරෝස්සේ ගිහිල්ලා ඒ වෙන දේ වෙන්න හේතුව හඳුනාගෙන ඒ හේතුවට අපි බෙහෙත් කරමු එහෙම නොකරන තාක් මේ ප්‍රශ්නේ කවදාවත් විසඳෙන්නේ නැහැ කියන කාරණාව අපි තරයේ සියලු නිලධාරීන්ට බලධාරීන්ට රජයට කියමින් අද net fm බැලුම්ගලින් සමුගෙන යනවා සුබ දවසක් මම තිලින මම ඩෙල්ෂාන් Janata Sevayata, dedicated to serve the people.